මිහිදුගම රත්නපුර දිස්ත්‍රික්කයේ වැඩිම ඡන්ද හිමියන් ඇති කොට්ටාශිය වන අතර සියලුම ජාතීන් එක්ව සහයෝගයෙන් ජීවත් වන ප්‍රදේශයකි. රත්නපුර මිහිදුගම ශ්‍රී අභයරාජ විහාරස්ථානයේ කටින පිංකමට සමගාමීව සහ එම විහාරස්ථානයේ වැඩවාසය කළ අපවත් පීබදාල අතිපූජ්‍ය රත්නපුර සුමන ස්වාමීන් වහන්සේගේ හයවන ගුණානුස්මරණේ නිමිති කොටගෙන විහාරාධිපති අතිපූජ්‍ය කැම්පනේ ගුණරත්න නාහිමිපාණන් වහන්සේගේ උපදේශකත්වයෙන් විහාරාධිකාරී පූජ්‍ය දම්බුලුවන පන්නාරත්න ස්වාමීන් වහන්සේ සහ ප්‍රදේශවාසීන්ගේ මූලිකත්වයෙන් තුන්වන වරටත් සංවිධානය කළ ලේ දන් දීමේ පින්කම 2023 ඔක්තෝබර් මාස 5වන දින මිහිදුගම ශ්‍රී අභයරාජ විහාරස්ථානයේ පැවැත්වුණි. ඔබත් රුධිරදායකයෙකු වීමට නම් ඔබේ වයස අවුරුදු 18 60 අතර විය යුතුය.
එසේම ඔබ ප්‍රථම වරට රුධිරේ පරිත්‍යාග කරන්නෙක් නම් ඔබේ වයස අවුරුදු 55 නොඉක්ම විය යුතුයවේ. ඔබේ බර කිලෝග්‍රෑම් 50ට වඩා වැඩි විය යුතුය. පෙර අවස්ථාවේ රුධිරේ ලබා දී මාස 4 සම්පූර්ණ වී තිබිය යුතුය. රුධිර හිමොග්ලොබින් ප්‍රමාණය ග්‍රෑම් 12.5 DL හෝ ඊට වැඩි විය යුතුය. ගර්භණී භාවයෙන් හෝ යම් රෝගී තත්වයකින් තොර විය යුතුය. අවදානම් හැසිරීම වලින් තොර විය යුතුය. අවදානම් හැසිරීම යනු මොනවාද? ලිංගික කටයුතු එක් අයෙකුට සීමා නොවීම. පිරිමියෙකු තවත් පිරිමියෙකු සමග ලිංගික සම්බන්ධතා පැවැත්වීම. කෙදිනක හෝ ගණිකා වෘතියේ යෙදී සිටීම. පසුගිය වසර තුල අවදානම් ලිංගික ඇසුරක් පැවැත්වීම. කෙදිනක හෝ එන්නත් ආකාරයෙන් මත්ද්‍රව්‍ය ලබාගෙන තිබීම. ඔබ ලේ දීමට පෙර පැය 4ක් තුල ප්‍රධාන ආහාර වේලක් ලබාගෙන තිබිය යුතුය. මත්පැන් නොවන දියරමේ පාන වැඩිපුර පානය කරන්න. පෙර දිනේ පැය 6ක් හෝ ඊට වැඩි නිින්දක් ලබාගෙන තිබිය යුතුය. පහසු සැහැල්ලු ඇඳුමකින් සැරසී සිටීම වඩාත් යෝග්‍ය වේ. ඔබ ලේ දීමෙන් පසුව අවම වශයෙන් මිනිත්තු 20ක් පමණ රුධිරී පරිත්‍යාග කළ ස්ථානයේ රැඳී සිටීම වැදගත් වේ. සුළු ආහාරයක් හා දියරමේ පානයක් ලබා ගත යුතුය. ඉදිරි පැය 4 තුලදී වැඩිපුර දියර පානය කරන්න. රුධිරේ ලබා ගැනීමට එන්නත් කටුව ඇතුල් කළ ස්ථානයේ ඇලවූ ප්ලාස්ටරය පැය 12ක් පමණ නොගලවා තබා ගත යුතුය. අධික වෙහෙසකර වැඩ කිරීමෙන් හෝ රුධිරේ ලබා දුන් අතින් බරය සෙවීමෙන් වළකින්න. ශ්‍රී ලංකාවේ රුධිරදායකයන් 100%ක්ම පරිත්‍යාගශීලීන් වේ. මේ ඉතාමත් ප්‍රශංසනීය තත්වයකි. එක් රුධිර පරිත්‍යාග කිරීමකින් ජීවිත 3ක් දක්වා සුරැකීමට හැකියාව ඇත. සෑම මාස 4කට වරක් ඔබට ලේ දන් දීමේ හැකියාව ඇත.
මෙසේ ගබඩා කරන රුධිරයේ ඩෙංගු සහ වෙනත් රෝගී තත්ත්වයන් හේතුවෙන් සෑම වසරකදීම අඩුවේ. මේ නිසා ජාතික රුධිර පාරබිලේන මධ්‍යස්ථානය රුධිර පරිත්‍යාගශීලීන්ගෙන් රුධිරේ පරිත්‍යාග කරන මෙන් ඉල්ලා සිටී. නරහෙන් පිට ජාතික රුධිර පාරබිලේන මධ්‍යස්ථානයට හෝ ළඟම පිටි රෝහලේ රුධිර මධ්‍යස්ථානයට පැමිණ රුධිර පරිත්‍යාග කළ හැකිය. නමුත් එම මධ්‍යස්ථානයේ කාර්යක්ෂමතාවයට දායක බිම උදෙසා මෙන්ම රට වෙනුවෙන් ඉටු කළ යුතු යුතුයකම බිඳින් කැපවීම සඳහා අප විසින් මෙවැනි වැඩසටහන් සංවිධානය කරන්නෙමු. කෙනෙක්ගේ ජීවිතයේ සුරැකීමට උපකාර වීමට තිබේ නම් ඒ කතරම් අගනා කටයුත්තක්ද? රුධිරේ පරිත්‍යාග කිරීම එවැනි කටයුත්තකි. ශ්‍රී ලංකාව තුල ස්ථාපිත ජාතික රුධිර පාරබිලයන මධ්‍යස්ථානය මගින් මෙම උතුම් කටයුත්ත අප රට තුල පවත්වාගෙන යනු ලබයි. කරන්න බලාපොරොත්තු වෙනවා ඊට සමගාමීව දැනට වස 6කට පමණ පෙර ආතුව අපවත් වී බදාල සුමන නාහිමියන්ගේ අපවත් වීම වෙනුවෙන් පින්ක්‍රමට අදාළව අද දින ලේ දන් දීමේ ව්‍යාපාරයක් අපි සාර්ථක කරගෙන ගියා මිහිඳුගම මහවැළවත්ත රත්නපුර නගරය සෑහෙන පිරිසක් අපිට ගොඩාක් සහාය දුන්නා ඒ වගේම සිංහල මුස්ලිම් दमिले सीएलम जाति भेदगी त्वरव मे वेडसटा सहभागिना अत्यवसम कि गुडा अभी स्तूति मुखद मेदगम महालवत्ती सीएलम जनकोत्न बंदी नगर थिंग सीएल दिनाटम मेवनी वेडसटा उल्ट सहभागी मगन थिंग उन्हांसेट पुण्यान्मोदना सिद्धि सदा
සිදු කරන්නට යෙදෙන පින්කම් මාලාවේ 28 වෙනි දින ආරම්භ කරන්නට යෙදෙන පින්කම් මාලාව පූජා පවත්වමි ධර්මදේශනා පින්කම් ආදී පවත්වමි අද දිනේ තුල ලේ දන් දීමේ පින්කම සිදු කරලා මේ පින්කම නිමාවටපත් කරන්නට යෙදෙන සාර්ථක ලෙස මේ ලේ දන් දීමේ පින්කම අද දවස තුල සිදු කර ගන්නට පුළුවන්කම ලැබුණා ඒ අනුව ඒ සඳහා ප්‍රදේශයේ සියලු දෙනාගේ සහයෝගය ඉස්ලාම් පිටුතුන්ගේ ඒ වගේම බෞද්ධ පිටුතුන්ගේ සහය උදව් උපකාර ආදිය ලබා ගනිමින් ඒ සඳහා ප්‍රතිබර දායකත්වය අපේ පාරිසර රෝහණ රාජපක්ෂ මහත්මයාගේ අනුග්‍රහය ඇතිව අද දවසේ අපට මේ පින්කම සිදු කර ගන්නට පුළුවන්කම ලැබුණා යනුව සහය උදව් උපකාර කරන්නට යෙදුණු මේ සඳහා අතහිත දුන් සියලු දෙනාටම පුණ්‍යානුමෝදනා කරමින් සසර දුක් කෙලවර උතුම් නිර්වාණ සාන්තිය උදා කර ගන්නට මේ සියලු පින්කම් මාලාවෙහි කුසල බලමයිමේ හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන සියලු දෙනාට තෙරුවන් සරණයි දණ්ඩ නීති සංග්‍රහයේ 262 263 වගන්ති අනුව දැනුවත්ව රෝගයක් පැතිරීමට කටයුතු කිරීම දඬුවම් ලැබිය යුතු වරදකි. ඉහත තොරතුරු ජාතික රුධිර පාරබිලේන මධ්‍යස්ථානයේ වෙතින් ලබා ගන්නාලදී.